සාදරයෙන් පිළිගන්නවා ටෙක් බූම channel එකට. ඉතින් ඔන්න අද මම ගෙනාවා ඔයගොල්ලන්ට දවස් කිහිපයකට කලින් මම group එකේ දැම්මා marks එකේ ear loop එක ගහන machine එක ගැන. ඉතින් මේක ultrasonic සම්බන්ධ machine එකක්. ඉතින් මේ machine එක ගොඩක් අය දැකලා තිබෙත් නැහැ. ඒ වගේම මේ ultrasonic සම්බන්ධව ලොකු දැනුමක් තිබෙත් නැහැ. ඉතින් මට හම්බුණා මේ factory එකට යන්න chance එකක්. ඉතින් මම මේ video ටික ඔක්කොම එකතු කරලා ඔයගොල්ලන්ට ගේනවා. මොකද දැකපු නැති අය සහ දැකපු අය ඔක්කොටම ඉතින් මම YouTube එකට දාන්න හිතුවා. ඉතින් අද බලමු මේ දාපු video set එක. ඉතින් මම පටන් ගන්නම් පළවෙනිම ear loop machine එකෙන්ම. ඉතින් මම මේක හදන්න තමයි මේ factory එක ගියේ. ඉතින් මේ machines වලින් වෙන්නේ ඔයගොල්ලන්ට මේ පේන දෙපැත්තේ තියෙන නූල මේ machine එකෙන් ultrasonic frequency එකක් හදලා මේ plastic mask එක weld කරන එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරක් අය මේ mask එක ඇවිල්ලා ready නෙවෙයි. මේක යම්කිසි plastic material එකක්. ඉතින් ඒක weld කරන්න ගොඩක් ලේසි ultrasonic වලින් ඉක්මනටම මේ ප්ලාස්ටික් අල්ට්‍රාසොනික් වේගෙල වේගෙන් අපිට ටග් ගාප් මේ print කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි repair කරන්න හම්බුනේ. මේක ඇවිල්ලා ultrasonic generator එකක්. මේක ඇවිල්ලා class AB push pull lamp එකක්. ඉතින් මේකෙන් තමයි frequency එක හදලා මේ මොකද්ද මේ ගන් එකට එන්නේ. ගන් එක ඇතුලේ තියෙන ඕගොල්ලෝ දන්නවා. ඉතින් අර piezo speakers මම mining දාන්න පොඩක්. ඉතින් ඒකෙම ලොකු ලොකුම ලොකු piezo ceramic ट्रांसड्यूसर्स हतरक सीरियस कल मैं पेना मे मट फैक्टरी टेन हम लुक मे वे गाने का रिपेयर कर हमुना इतने पेन अतिगोल पाविच मे प्लास्टिक प्रेसा तीन विधिटम मेके तीन अति मेघ तम मेके कर्तव्य मगोल पेना फैक्टरी कुहमद मेक वेड करानी के ඉතින් ඔයාලා පේනවා මේකේ කොහොමද එක්ස්පීරියන්ස් කියලා මේක වැඩ ගන්න කටිට ඉතින් ඕගොල්ලොන්ගේ මේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නවනම් මේක වැඩ ගන්න ඉතින් අතින් කමෙන්ට් එකක් දායන්න. ඉතින් මේකේ මේ උඩට බලලා යන කොටස නිකම් ලීනියර් මේ මූවමන්ට් එකක් තියෙන ඇක්චුවේටර් එකක් විතරයි. අපි හැදුවේ ගන්න එක රිපෙයාර් කරේ. ඉතින් මේ ගන්න එක කියන්නේ වෙනම යුනිට් එකක්. පල්ලෙහා පැඩල් එකක් තියෙනවා මෙයා ප්‍රෙස් කරනකොට පාතර යනවා. ඉතින් අපි මේ බලන්නේ මාස්ක් හදන මැෂින් එක. ඉතින් මේකේ ඔයගොල්ලොන්ට පේන ඇති ලොකු විශේෂ දෙයක් නැහැ මෙතන. මෙතන කරන්නේ මෙතන මාස්ක් එක ඒ මැටීරියල් ටික අර අර ඉස්සරහා තියෙන රැලි තුන නමන එක. ඉතින් ඔයගොල්ලොන්ට පේන ඇති අදහසක් ගන්න පුළුවන් ඇති මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉස්සරහා තියෙන අර කෝන් එකෙන් රැල්ල පටන් ගන්නවා. ඊළඟට පතුරු සෙට් එකෙන් රැල්ල හොඳටම නමනවා. ඊට පස්සේ මේක හොඳට ටිකක් ටෙන්ෂන් වෙලා තියෙන්නේ මේ මැටීරියල් එක. ඊට පස්සේ මෙතන රෝලර්ස් තුනකින් ඇතුළට ගාන්න ගයිඩ් කරලා ඇතුළට යවනවා. ඉතින් මෙතන ඇතුළේ තමා ඔය මාස්ක් එක වෙල්ඩ් වෙන යුනිට් එක තියෙන්නේ. මේ තමා මාස් වෙල්ඩ් වෙන අල්ට්‍රාසොනික් ගන් එක. මේ අස්සේ තියෙන ගොල්ලෝ පැහැදිලිව මදිද දන්නේ නැහැ. මම පෙන්නන්න එළියට අරන් මැෂින් එක අපි රිපෙයාර් කරා ඔය ගන් එක. ඉතින් ඔය ගන් එකෙන් වෙනම එළියට අවිලා තියෙනවා ට්‍රාන්ස්ඩියුසර් එක. ගොඩාක් ලොකු යකඩ යුනිට් එකක්. ඉතින් ඒක ඕන් ඔය ඔතන තියෙන ඩොට් 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 තියෙන්නේ. ඒක තමා ඔය මාස්ක් එක ඔයගොල්ලෝගේ වදින්න දැන. ඉතින් ඔතන මාස්සේ තමා ඔයගොල්ලෝගේ අර ඉස්සරහ නෝස් ක්ලිප් එක වදින්නෙත් ඔතනම තමා යකඩ කම්බිය. ඉතින් මේ මැෂින් එක ගැන මම ඔයගොල්ලන්ට විස්තරයක් ගේන්නම්. මේක ඇවිල්ලා මේක තමයි අපි සර්විස් කරන්න ගියේ. මේක ඇවිල්ලා ඔටෝමැටික් ඉයර් ලූප් මැෂින් එකක්. ඉතින් මේකත් දැන් තිබ්බා. මේක නම් ඇවිල්ලා රිපෙයාර් එකේ තිබ්බේ. ඔයගොල්ලන්ට මම වෙන වීඩියෝ එකක් හරි දාන්නම් මේ ගැනත් විස්තර. මේකේ තමයි මේ අල්ට්‍රාසොනික් ට්‍රාන්ස්ඩියුසර්ස් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තැවිලි පාට රෝලේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න නෝස් ක්ලිප් එක. ඒ කියන්නේ අර මේ මාස්ක් එකේ කම්බියක් වගේ තියෙන උඩ නහය හදාගන්න අන්නේ ක්ලිප් එක තමයි ඔය තියෙන්නේ දිගට. ඒක ඇවිල්ලා මේ මාස්ක් එකේ මැටීරියල් එන වේගයෙන්ම ඇතුළට වැටෙනවා. හා ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රෝලේ මේ කියන්නේ මේ මාස්ක් එක වදින රෝලේ අල්ට්‍රාසොනික් රෝලේ. ඉතින් මේ රෝලේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ කොටසේ චූටි කාණුවක් වගේ තියෙනවා. මේ නිකන් ඒ කටුකටු නැතුව වටේට රවුමර ගිහිල්ලා ඒකෙන් තමයි නෝස් ක්ලිප් එක ගාන්න කැපිලා සෙට් වෙන්නේ. ඉතින් ඊළඟට මේක වෙල්ඩ් වෙලා මේ ඉස්සරහ රෝල දෙකෙන් ඇදලා එළියට දානවා මැෂින් එකෙන්. ඉතින් අන්තිමට තියෙන මේ ස්ටීල් රෝලින්
මේ මාස්ක් එක කොටස් වලට කපනවා කියන්නේ හරියටම මාස්ක් එක පළවෙනි එකේ සහ end එක ගානට කපලා එළියට දානවා. ඒ දාන එක මෙතන මේ තියෙන මේ කොළපාට බෙල්ට් එක දිගේ මාස්ක් එකේ තියෙන සම්පූර්ණ වේගින් යන්නේ නැහැ. ගොඩක් වේගය අඩු කරලා තමයි මේ මාස්ක් එක මෙතනින් එළියට වැටෙන්නේ. මේ නිල් පාට දාලා තියෙන දේ ගණන් ගන්න එපා. ඒ අපි මැෂින් එකක් ගලවලා ඒකේ පියනක් තියෙන්නේ. ඔතන තියෙන ඔටෝ ලූප් මැෂින් එක. ඉතින් මේ තියෙන්නේ මම ඔයගලන්ට කිව්ව මේ පීසෝ ඉලෙක්ට්‍රික් ඩිස්ක් එක. ඉතින් මේක ඇවිල්ලා කොටස් තුනක් තියෙනවා මේකේ. ඉතින් මේ තුනෙන්ම පවර් එක වැඩි කරලා දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේකේ තියෙනවා හතරක් තියෙනවා පීසෝ ඉලෙක්ට්‍රික් ඩිස්ක්. ඉතින් මේක ඇවිල්ලා මේ විදිහට ලොකු හાર્ඩ් ස්ටීල් එකකින් සම්බන්ධයෙන් මොකද නැත්තම් සාමාන්‍යයකට දාන්න බෑ පුපුරනවා. ඉතින් මේක හොඳම වර්ගයේ හොඳ ස්ටීල් එකක් තියෙන්නේ. ඒක ඉක්මනට ටක් ගාලා මලකට ගන්නෙත් ඒකයි. ඉතින් මේක තමයි ට්‍රාන්ස්ඩියුසර් එක. මේකෙන් තමයි ওই මාස්ක් එකට මේ ශක්තිය ගමන් කරවන්නේ මේ කොටසෙන්. මේකත් ඇවිල්ලා අර වහද්දන ස්ටීල් එකෙන් මේ හදලා තියෙන්නේ. මේක එක එක හැඩයට අපිට හදා ගන්න පුළුවන්. මාස්ක් එකේ යම් යම් කොටස් වලට වදිනකොට එක එක විදිහට අපි මේක ලේත් එකේ දාලා හදා ගන්නවා මෙම කොටස. මේ තියෙන යාළුවනේ අල්ට්‍රාසොනික් ජෙනරේටර් එක. මේකත් ඇවිල්ලා අර පොඩි එකට ආපු වගේ මේක ටිකක් වොට් ගන්න වැඩි ලොකු ඇම්ප්ලිෆයර් එකක් එක්ක තියෙන ජෙනරේටරයක්. ඉතින් මෙහෙම තමයි අපි අල්ට්‍රාසොනික් ට්‍රාන්ස්ඩියුසර් එක චෙක් කරගන්නේ හොඳට වැඩද කියන එක. ඉතින් මේ තියෙන්නේ වෙල්ඩ් වෙනකොට වෙන ෆ්‍රීකවන්සි එකම මේ වතුරට අපි දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති මිස්ට් මේකර් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේකේ තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකමයි. ඉතින් වතුර මේ වෙලාවේ මීදුම වෙලා එළියට යනවා. අපි ඒක බලා ගන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒක තමයි මේ ගැන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ටෙස්ට් කිරීම. ඉතින් මම ආසම වැඩක් මේක. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අර මං කිව්ව ඔටෝ ලූප් මැෂින් එක. කියන්නේ අර කන් දෙකේ ගහන නළු දෙක මිනිස්සු කරන්නේ නැතුව ඔටෝම කරන එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද හරියට යාළුවෙක් ඒ මාස්ක් එකක් දානවා. එතන වැටෙනකොට තමයි මේකේ මේ රැක් එක ඉස්සරහට යන්නේ. ඉතින් ඒ වෙලේක වැඩ කරේ නැහැ. සමාව වෙන්න ඕනේ. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච ගැන මේක ඇතුලේ තියෙන සම්පූර්ණ නියුමැටික් ආම්ස් වලින් නූල ගන්න ආරන් තියෙනවා. ඊළඟට අපි හදලා හදපු ට්‍රාන්ස්ඩියුසර්ස් දෙකෙන් වෙල්ඩ් වෙනවා. ඕක තමයි වේගින් 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 වෙනවා. එතකොට අර මිනිස්සුන්ගේ ශ්‍රමය ඒකෙන් අයින් කරන්න පුළුවන් මේ මැෂින් එකෙන්. ඉතින් මේක වෙල වැඩ කරේ නැහැ. මේක තමයි අපි සේව් කරන්න ගියේ. ඉතින් සමා වෙන්න ඕනේ මේකේ වීඩියෝ එකක් ගේන බැරුණාට. ඔන්න ඔයාලා ඉතින් වෙනුවෙන් පොඩි වීඩියෝ කෑල්ලක් හොයාගත්තා. බලමු මේක කොපිරයිට් වදීද දන්නේ නැහැ. ඔයාලා වෙනුවෙන් ඒක කමක් නැහැ ඉතින්. ඉතින් මෙහෙම තමයි මැෂින් එක වැඩ කරන්නේ. මට හොයාගන්න බැරිුණා මගේ මැෂින් එකේ මං අපි රිපෙයාර් කරන මැෂින් එකේ වීඩියෝ එක අපි මොකද අපිට ඒක කරගන්න බැරිුණා එදා දවස මදි වෙච්ච නිසා. මේකම තමයි මැෂින් එකත් මේකමයි. ඉතින් මහ ලොකු වෙනසක් නැහැ. ඔයගොල්ලෝ පේන ඇති මැෂින් එක වැඩ කරන ඉතින් චූටි චූටි නියුමැටික් ඇක්චුවේටර්ස් තියෙන්නේ අත් වගේ. ඒ වගේ අල්ලා අර අතින් කරන දේම මේක ටිකක් වේගයෙන් මේක කරනවා. ඉතින් මම පොඩ වේගය අඩු කරා මේ නැත්තම් නිකන් හරි කොපිරයිට් දෙන තපරාද නිසා. ඉතින් ඕක තමයි මේ ඔටෝමැටික් ඉය ලූප් මැෂින් එක. ඉතින් සාදරයෙන් සහ ස්තුති හැමෝටම වීඩියෝ බලන්නාවට. කමෙන්ට් එකක් දා යන්න හොඳ නරක. අනිත් වීඩියෝස් බලන්න ඒවටත් කමෙන්ට්ස් දාන්න. ඉතින් එහෙනම් අදට අපි සමුගමු.